අද උදෑසන සෞඛ්‍යංශ විසින් තහවුරු කළ කොවිඩ් මරණ පිළිබඳ වාර්තාව රට හමුවේ මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග මුළුමහත් රටේම ජනතාව තුළ ඒ පිළිබඳව දැඩි කම්පාවක් හටගත්තා. ඒ එක් දිනකදී සෞඛ්‍යංශ විසින් ප්‍රකාශ කළ රජය විසින් වාර්තා කළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව 101ක් අද දවසේ වාර්තා වීමයි. මේ සෑම ජීවිතයක්ම ඊටම වටිනා ජීවිත. මේ නිසා සියයක් මිය යෑම නොව එක් පුද්ගලයෙකු හෝ රටට අහිමි වීම අතිශය පිරිමැසිය නොහැකි පාඩුවක්. කොහොම වුණත් අපි මේ කියන්නට යන කාරණය පිළිබඳව සෞඛ්‍යංශ පැහැදිලි කිරීමක් සිදු කරනවා නම් එය මාධ්‍යයට මෙන්ම රටේ ජනතාවට මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට එය හැකියාවක් වනු ඇති. පසුගිය කාලයේ පුරාවටම කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයින්ගේ තොරතුරු වාර්තා කිරීමේදී මේ සංඛ්‍යා ලේඛන මාධ්‍ය හමුවේ නිකුත් කිරීමේදී මාධ්‍ය වන අපද දැඩි අපහසුතාවයන්ට පත් වූයේ ඒ පිළිබඳව ජනතාව අපගෙන් විමසන ප්‍රශ්න සඳහා ඇතම් විට පිළිතුරු ලබා දීමට නොහැකි වීමයි. සෞඛ්‍යංශ විසින් ලබා දෙන තොරතුරු රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලැබීමෙන් අනතුරුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරනු ලබනවා. විශේෂයෙන්ම එසේ නිකුත් කරන කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛනවල මෙවන විට රටේ ජනතාව අපගෙන් විමසා සිටින සහ අපට මතුවී ඇති ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අද පෙරවරුවේ සෞඛ්‍යංශ විසින් කොවිඩ් මරණ 101ක් සිදු වූ බවට තොරතුරු වාර්තා කළ අතර රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 1ට මෙලෙස සිදු වූ මරණ පිළිබඳ සවිස්තරාත්මක විස්තරය ලබා දුන්නා. ඒ අනුව පෙබරවාරි මාස 6 වන දින සිට ජූනි මාස 9 වෙනිදා දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ යනුවෙන් එහි සඳහන් වුණා. ඒ අනුව එහි පෙබරවාරි මාස 6 වෙනිදා සහ අප්‍රේල් මාස 1 වෙනිදා සහ මැයි මාස 15 වෙනිදා සිට මැයි මාස 29 වෙනිදා දක්වා කොවිඩ් මරණ 13ක් සිදු වූ බවත් ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා කොවිඩ් මරණ 88ක් සිදු වූ බවත් ඊයේ දින එනම් 10 වෙනිදා කොවිඩ් මරණ වාර්තා වී නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මේ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ සියලු සංඛ්‍යා සහ දිනයන් පිළිබඳව අප විමර්ශනයක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ ඊට හේතුව ඒ සඳහා කාල වේලාවක් නොමැතිකමයි. කෙසේ වෙතත් අප විසින් දින කිහිපයක එනම් ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කර ඇති වාර්තා කළ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු අද දිනේ එම දිනවලදී කොවිඩ් මරණ වාර්තා වී ඇති ආකාරය සංසන්දනාත්මකව ගෙන ඉන්නට සූදානම්. ඒ අනුවයි මේ ගැටලුව මතුවන්නේ. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ කොවිඩ් මරණ පිළිබඳ නිවේදනයන්ට අනුව ජූනි මාස 1 වෙනිදා සිදු වී ඇති මරණ සංඛ්‍යාව එකක් ලෙස වාර්තා කර තිබෙනවා. ජූනි 2 වෙනිදා කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් ජූනි 3 වෙනිදා මරණ 3ක් සිදු වූ බවත් ජූනි 4 වෙනිදා කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත් ජූනි 5 වෙනිදා එක් කොවිඩ් මරණයක් සිදු වී ඇති බවත් ජූනි 6 7 8 සහ 9 යන දින 4 තුලද කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවු බවත් එම ලේඛනයන්හි එදින සඳහන්ව තිබුණා. කෙසේ වෙතත් අද දින සෞඛ්‍යංශ විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ මෙලෙස සටහන් වෙනවා. ජූනි මාස 1 වෙනිදා මරණ 2යි. ජූනි මාස 2 වෙනිදා කොවිඩ් මරණ 2යි. ජූනි මාස 3 කොවිඩ් මරණ 7යි. ජූනි 4 කොවිඩ් මරණ 4යි. ජූනි 5 කොවිඩ් මරණ 4යි. ජූනි 6 සහ ජූනි 7 කොවිඩ් මරණ 27 බැගින් සිදු විය අතර ජූනි 8 කොවිඩ් මරණ 13ක් ජූනි 9 කොවිඩ් මරණ 2ක් ලෙස අද දින වාර්තාවේ මෙලෙස සටහන් වනවා. එසේනම් මීට පෙර ජූනි මාසයේදී මරණ වාර්තා වී නොමැති බවට සටහන් කළ දින තුලද අද දින නිකුත් වූ මරණ වාර්තාවේ ඉතා විශාල මරණ ප්‍රමාණයක් සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ දිනෙහි නිවේදනයන්ට අනුව ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා සිදු වී ඇත්තේ කොවිඩ් මරණ 4ක් පමණයි. අද දින ඉදිරිපත් කළ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා කොවිඩ් මරණ 88ක් සිදු වී ඇති බව වාර්තා කර තිබෙනවා. මෙලෙස සිදුවන්නේ කෙසේද? රටේ ජනතාව මාධ්‍ය අප වෙතින් විමසන ප්‍රශ්නයයි සෞඛ්‍යංශ සහ අදාළ වගකීම් අංශ වෙත ඉදිරිපත් කරන්නේ. මෙය වැරදි කියනවා හෝ මෙය විවේචනයකට ලක් කිරීමක් නොව අප මේ සිදු කරනු ලැබුවේ මේ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් පැහැදිලි අර්ථකථනයක් රටේ ජනතාවට සරල බසින් සිදු කර දෙන ලෙසටයි අප ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.